ඔබලම පිළිගන්නවා ටෙක්සල් හෙල්ත්ගේ YouTube channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ හරියට software engineering internship එකක් හොයන්නේ කියන ගැන. කොම්පිටිකේ මට ආපු ගොඩක් ප්‍රශ්න වලින් බහුතරයක් ආපු දෙයක් තමයි ඔයගොල්ලෝ CV දැම්මනකොට ඔයගොල්ලෝ YouTube එකට කතා කරේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ CV වලට reply එකක් නැහැ. ඔයගොල්ලෝ හරියට internship එකක් හොයන්නේ බැරි වීම පිළිබඳව. ඉතින් ඒක නම් මගේ internship experience එකත් එක්ක තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මොකද කතා කරුස මට අපු ඉන්ටර්න්ෂිප් ඔෆර්ස් ගැන කතා කරා මට සිස්කොලක් ඇරිමැක් WSO2 කියන ආයතන තුරෙන් ඔෆර්ස් ආවා මම පර්සනලි චූස් කරගත්තේ WSO2 ඊට අමතරව මට කෝජෙන් එවගේම මෙටා එහෙම නැත්නම් Facebook කියන කම්පැනි දෙකට ඔෆර්ස් ආවා Facebook එකෙන් අප ඔෆර් එකක් නැත්නම් Meta එකෙන් අප ඔෆර් එකක් ගැන මම තුමිට කතා කරනවා වීඩියෝ එකකින් ඒක සහ ඒකට මම සම්බන්ධ CV එක සහ ඒකේ කොහොමද ඔෆර් එක සහ ඒක ඉන්ටර්වයුව එක උනේ කියන එක කියලා දැනගන්න ඕන වීඩියෝ එකක් අන්තිම එකෙන් ඉන්න පුළුවන් ඉතින් අපි අපේ මේ ටොපික් තුනක් තියෙනවා මේ වීඩියෝ එක කතා කරන්න යන ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ගේ රිසියුමේ කියන්නේ ඒ වගේම කොහොමද කම්පැනි එකක් තෝරගන්නේ ඒ වගේම කොහොමද ඉන්ටර්වයුව ප්‍රොසෙස් එක මොනවද මේ කියන පාර්ට් තුනේ තමයි මේ වීඩියෝ එක අද අපි කතා කරන්නේ ඒ කියන පාර්ට් තුන ඇතුළත ඒක හදිස්සියකම මේන් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මම ඒක පොයින්ට් ප්‍රශ්න කිව්වා. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලෝ කරපු ප්‍රොජෙක්ට්ස් ඒවාගේ ටෙක්නොලොජිස් කොහොමද ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට ඉම්පැක්ට් කරේ කියන එක වගේ දේවල් සඳහන් කරන්න ඕනේ. මොකද ඒක ඒ වගේ දේවල් CV එකේ සඳහන් කරද්දී බොහොම ලේසි ඔයගොල්ලෝ ෂෝට් ලිස්ට් වෙන්න තියෙන chance එකක්. ඒ වගේම ඒක බලන කෙනාට ඔයගොල්ලෝ මොනවගේ ටෙක්නොලොජිස් දාන්න ඔයගොල්ලෝ මොනවගේ දේවල් කරලා තියෙන කොහොමද ඔයගොල්ලෝ ඉම්පැක්ට් එකක් උනේ ඔයගේ ටීම් ප්‍රොජෙක්ට් එකක් නම් කොහොමද ඔයගොල්ලෝ ඉම්පැක්ට් උනේ වගේ දේවල් දැනගන්න බොහොම ලේසි එක බොහොම දවස් වෙන ඔයගොල්ලන්ට ලොකු දවස් වෙනවා ඉන්ටර්වයු ප්‍රොසෙස් එකේදී. ඒ වගේම ඔයගොල්ලෝ හැටකන් වලට පාර්ටිසිපේට් කරලා තියෙනවා නේද ඔයගොල්ලෝ ඔයගොල්ලෝ එකින් දිනලා තියෙනවා ඒවත් ඔයගොල්ලෝ මෙන්ෂන් කරේක බොහොම හොඳයි. එතකොට ඔයගොල්ලන්ගේ කෝඩින් ස්කිල්ස් ඔයගොල්ලන්ගේ ටයිමින් කොහොමද කියන එක ගැන තේරුම් ගන්න ඩයිඩියා කෙනා ඔයගොල්ලෝ ඒවෙන් දිනලා තියෙනවා නම් ඒ වගේ ප්‍රයිසස් ඔයගොල්ලෝ අරන් තියෙනවා නම් ඒ වගේම වැදගත් දෙයක් තමයි ලින්ක්ඩ් ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන එක සහ ඔයගොල්ලෝ ලින්ක්ඩ් ප්‍රොෆයිල් එක CVK hyperlink එකක් විදිහට හරි කොහොම හරි දාලා තියෙන එක. ඒ වගේම එකට ලින්ක්ඩ් GitHub ඔයගොල්ලෝ portfolio එකක් මොකක්ද තියෙනවා නම් ඒ වගේ දේවල් දාලා තියෙන එක ගොඩාක්ම වැදගත් CV එකේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ technical skills සහ soft skills මෙතනදි ගොඩක් අපි අමතක කරන දෙයක් තමයි soft skills කියන දේ. ඒකවල ගොඩාක් ලොකු technical skills ප්‍රමාණයක් දානවා. soft skills දාන්නේ නැතු. ඉතින් soft skills කියන දේවත් technical skills සමානව important වෙන presentation, ඔයගොල්ලන්ගේ communication, ඔයගොල්ලන්ගේ stress management skills, ඔයගොල්ලන්ගේ self learning skills ඒ වගේ දේවල්. මොකද ඔයගොල්ලෝ intern කෙනෙක් විදිහට ඔයගොල්ලන්ගේ ගොඩාක් ලොකු technology එකක් company එක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ attitude, ඔයගොල්ලන්ගේ soft skills වගේ දේවලුත් එහා සමානව බැලෙනවා. මොකද ඔයගොල්ලන් ටෙක්නිකල් ස්කිල්ස් ගොඩාක් තරට බැලෙන්නේ නැති නිසා. ඉතින් ඔයගොල්ලෝ රෙසියුම් එකක් හදද්දී ඔය වගේ පොයින්ට් මතක තියාගන්නේ ගොඩාක් වැදගත්. ඊට අමතරව මම පොඩි එක්ස්ට්‍රා ටිප් එකක් දෙන්න මගේ පර්සනල් එක්ස්පීරියන්ස් වලින්. මම දැකලා තියෙනවා මගේ අලු ගොඩක් අය ඔයගොල්ලෝ ටෙක්නිකල් ස්කිල්ස් දාද්දී ඔයගොල්ලෝ උදාහරණයකට ෆ්‍රන්ට් එන්ඩ් ටෙක්නොලොජිස් විදිහට ගත්තොත් ඇන්ගියුලර් රියැක්ට් දෙකම දාන්න එපා. මොකද කිසිම කෙනෙක් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇන්ගියුලර් රියැක්ට් දෙකම ඩිවෙලොප් කරන්න දැනගන්න ඕන වගේ දෙයක්. ඔයගොල්ලෝ ස්පෙෂලායිස් කරන්න එකක් ඒ වගේම කරපු එක විතරක් දාන්න දැනගන්න බොහොම දාන්න එපා. දන්නේ නැත්නම් පොඩ්ඩක් නම් ඉගෙන ගන්න ඒවා දාන්න එපා. මොකද හදිස්සියේවත් ඒවෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ CV එකේ දාලා තියෙන ඒවාත් එක ගැලපෙන්නේ. එතකොට ගොඩාක් ලොකු chance එකක් තියෙන ඔයගොල්ලෝ ඉන්ටර්වයුව එකක් හම්බුනත් ඔයගොල්ලන්ට ඒකෙන් ඊළඟ ස්ටෙප් එකට යන්න බැරි වෙන්න. ඉතින් ඔබ තමයි ඔබේ රෙසියුම් එකක් හදද්දී මේලි බඳු තියා ගන්න ඕන දේවල් අපි යන්නේ කොහොමද අපි කම්පැනි එක තෝරගන්නේ කියන පාර්ට් එක. හරි. කම්පැනි එකක් ගැන කතා කරද්දී කොහොමද ඔබ කම්පැනි එකක් තෝරගන්නේ කියද්දී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ලින්ක්ඩ්ඉන් එකේ හරි මොකක් හරි ජොබ්ස් ලිස්ට් කරන සයිට් එකකට ගිහිල්ලා ඔයගොල්ලෝ පැය ෆිල්ටර් කරගන්න ඕලම් පැය 24කට කලින් දවසකට වගේ කලින් දාපු ජොබ් පොසිෂන්ස් ඒවට ඇප්ලයි කරන්න. මොකද ඉස්සලම ඇප්ලයි කරන එක ගොඩක් වෙලාවට දවස් වෙනවා ඔයගොල්ලන්ට ඉන්ටර්වයුව එකක් ගන්න. මොකද 100ක් වගේ
ඉතින් කොහොමද දවස් 3කට 4කට විතර පස්සේ ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න ඒත් එතකොටම ඔල්රෙඩි 100ක් විතර ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් ඒක ජොබ් පොසිෂන් එකකට 100ක් CV රිවිව් කරන්නේ නැහැ. ඉතින් මොල් 5 10 ගත්තිම ඒ අතර හොඳ ඒව 5ක් 6ක් හොයාගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඉතින් ඒ අතර ඉන්න එක ගොඩාක්ම වැදගත්. මුල් අඩුම ගානේ 30 50වත් ඉතින් ඉන්න ඉක්මනට ඇප්ලයි කරන්න ඒක අමතක කරන්න එපා. ඒ වගේම
ඒක ඕනන්ට කන්ෆර්ට් එකක් වෙයි ඉස්සරහදී. ඉතින් බොරු කියලා ගියත් ඔයගොල්ලෝ ජොබ් එකේ ජොබ් එක හමුනත් ඔයගොල්ලෝ ඒක සර්වයි වෙන්නේ නැහැ. ඒක සරල වෙන්නේ නැහැ විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඔය කියන ලොකු කම්පැනි වල. උදාහරණයකට ඔයගොල්ලෝ PHP බෑග් කියලා වුණ කරිකලර් ඉන්ටර් පාස් වෙලා ඔයගොල්ලෝ කම්පැනි ගියත් ඔයගොල්ලන්ට ඇත්තටම ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ ප්‍රශ්නකට උත්තරයක් හොයන්න ඕනොත් ඔයගොල්ලන්ට එක් කරගන්න බෑ ඒ නොලෙජ් එක එක්ස්පීරියන්ස් එක නැතුව. ඉතින් ඒක නිසා බොරු දාන්න එපා ඔය විදිහටවත්. ඔබ තමයි බිහේවියර් ලින්ක්ඩ් එකේදී ඔයගොල්ලෝ හැසිරෙන්න ඕන විදිහ. ටෙක්නිකල් ඉන්ටර්වයුව විදිහට ගත්තොත් ටෙක්නිකල් ඉන්ටර්වයුව එකදී ගොඩක් ඔයගොල්ලන්ගේ බලන්නේ ඔයගොල්ලන්ගේ කෝඩින් ස්කිල් ඔයගොල්ලන්ගේ ටයිමින් ඔයගොල්ලෝ හිතන විදිහ. ඉතින් ඒක පුරුදු වෙන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි LeapCom කියන්නේ. ඉතින් මම ලින්ක් එක ඔයගොල්ලෝ දාන්න නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන තියෙන ඔයගොල්ලන්ට කියලා චෙක් කරලා ඒක ඊසි වලින් පටන් අරන් ඔයගොල්ලෝ හાર્ඩ් වලට යකම් මොකරන්න කිව්වොත් එක්ස්පීරියන්ස් එකේ හිතන විදිහ කොහොමද කෝඩ් සෝල් කරන්නේ කොහොමද ටයිමින් හදාගන්නේ ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ Twitter companies වලට apply කරන උදාහරණයක් Facebook Google level companies වලට internship වලට apply කරනවා නම් ඉතින් ඉන්නවා නම් විශේෂයෙන්ම වැදගත් මේ data structures algorithm කියන දේවල් දැනගෙන ඉන්න එක. මොකද ඒගොල්ලෝ basic thing බලන ඔයගොල්ලන්ට කොච්චර හොඳ data structures දුවන්ද algorithm පුළුවන්ද ඔයගොල්ලන්ගේ notation skills කොහොමද ඔයගොල්ලන්ගේ complexity ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ mind එක කොහොමද ඔයගොල්ලන් හොඳ efficient code එකක් ලියන්න පුළුවන්ද කියන එක mind එක. ඉතින් මේ දෙකටම මේ දෙකම හදාගන්න ඔයගොල්ලන්ට හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි LeapCode. කියන්නේ ඉතින් LeapCode එකෙන් තියෙන easy medium hard ගොඩක් ප්‍රශ්න try කරන්න. ඉතින් ඒකෙන් ඕනට හොඳ experience එකක් ගන්න පුළුවන් technical interview එකට යන්න කලින්. ඒ වගේම උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ යම් specified path එකකට නම් apply කරන උදාහරණයක් ඕනට tables data science වගේ ගන්නවා නම් ඒකේ basic idea එකක් තියෙනක අනිවාර්යයෙන් හොඳයි. normal coding skill එකක් හරි software engineering skill එකක් මත අර වගේ ඒවට apply කරන්න යන්න එපා basic knowledge එකක්වත් නැතුව. උදාහරණයකට ඔයගොල්ලෝ DevOps වගේ ෆීල්ඩ් එකකට ඇප්ලයි කරනවා. ඔයගොල්ලන්ට cloud ගැන ඒ වගේම automation ගැන පොඩි හරි idea එකක් තියෙන එක වැදගත්. කිසිම idea එකක් නැතුව ඇප්ලයි කරනවට වඩා ඒ වගේම අන්තිමදී interview එකේදී කළ යුතුම දේ කොයි වෙලාවකවත් සැලරිය ගැන කතා කරන්න negotiate කරන්න යන්න එපා internship එකකදී. මොකද internship එකක් කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න තැනක් නැතුව සල්ලි වන්නේ නැතනක් නෙමෙයි. ඔයගොල්ලෝ allowance එකක් හම් වෙන එකත් campaign competitiveness. කොයි වෙලාවක salary negotiate කරන්න යන්න එපා ඉල්ලන්න යන්න එපා මට මෙච්චරක් ඕනේ අච්චරක් ඕනේ වගේ දේවල්. මොකද ලොකු chance එකක් තියෙනවා job එක හම්බෙන්නේ නැති වෙන්න. මොකද internship එකේ නම් ඔයගොල්ලෝ allowance එකක් හම් වෙන තැනක් වගේම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලොකු chance එකක් හම් වෙන තැනක්. ඒක නම් මොන වෙලාවකවත් salary ගැන කතා කරන්න යන්න එපා. අනුවත් පරිසරයේ සමහර HR interview වලදී ආන ඔයගොල්ලෝ මොනවා කීයක් වගේ දේවල් බලාපොරොත්තු වෙනවද ඉන්ටර්න් වලදී. ඉතින් ඒ වගේ දෙයකින් උත්තර දෙද්දී කොහොම පරිස්සම් වෙන්න ඕන නිසා ඔයගොල්ලෝ කොහොමද අනිත් ඉන්ටර්න් කරන අනිත් කම්පැනි වල හම්බෙන්නේ වගේ දේවල් ගැන පොඩි රිසර්ච් එකක් කරලා යන්නේ. ඒවට ගැළපෙන උත්තරයක් දෙන්න ලොකු හයි කියන අතප ගොඩාක් ලෝ කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ බලලා රිසර්ච් එකක් කළා මාකට් වැලියුස් ගැන reply එකක් දෙන්න. ඉතින් ඒවට ඔයගොල්ලෝ හොඳ රිසර්ච් එකක් කරලා යන්න ඕනේ කම්පැනි නිසා අනිත් ඉන්ටර්ලට කොහොමද ගෙවන්නේ කියන එක ගැන. ඉතින් ඕවා තමයි ඔයගොල්ලෝ මම කතා කරපු පාට් 3ට දාලා වැදගත්ම පොයින්ට්ස් ටික. ඒ කියන්නේ රිසියුමින් කම්පැනි සහ ඉන්ටර්. ඔය 3ට දාලා වැදගත්ම පොයින්ට් ටික. ඒක උදාහරණයකට ගත්තොත් මගේ එක්ස්පීරියන්ස් එක මම කියන්නම් ඉන්ටර්න් එකේදී ඉන්ටර්න්ෂිප් වලදී මම කොහොමද මම කොහොමද ඇප්ලයි කරේ කියන එක ගැන. ඒක තමයි ලාස්ට් පාට් එක. මගේ ඉන්ටර්න්ෂිප් එක්ස්පීරියන්ස් එක ගත්තොත් මම ගෝවාගේ මට කම්පැනිස් 4කින් හරි 5කින් හරි ඔෆර්ස් ආවා. මම ඇප්ලයි කරුවා මම පහකට වගේම තමයි ඇප්ලයි කරේ. ඒ හැම එකෙම මට ෂෝප් ඉස්සුනා සහ හැම එකෙම මට ඔෆර්ස් ආවා. මම ගෝවාගේ ෆයිනලි මම තෝරගත්ත WS එක මම ආස සහ මට හිතුණා මට ගැලපෙන තැන කියන පිළිවෙත අනිත් ඒවා නරකයි කියලා මම කියන්නේ ඒක පර්සනලි මගේ ප්‍රෙෆරන්ස් එක පමණමයි. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එක ඉස්සරහදී මම දැම්මා මට ආපු ඒ වගේම මම පර්සනලි මගේ ස්කිල් සෙට් එක try කරන්න මම මට අහිමි නැත්නම් Facebook එකකට apply කරා. ඒ වගේම මට ඊගෙන offer එකක් ආවා. ඉතින් ඒකේ ඔයගොල්ලෝ දකින්න ඇති මම ඒකෙත් ආපු දේවල් ගැන සහ ඒකේ interview process කීපයක් තියෙන එක ගැන කතා කරොත් උදාහරණයක් විදිහට ඒකේ technical interviews තුනක් හරි හතරක් හරි තියෙනවා. behavior එකයි overall interview පහක් හෝ හයක් අතර ප්‍රමාණයක් තියෙනවා internship එකේ interviews. ඉතින් ඒක තමයි ඒකේ process එක. ඉතින් finally overall මම RWSO එකට තෝරගන්න සහ ඒක තමයි මම මගේ internship එක කරේ. ඒක තමයි මගේ experience එක පොඩි
පොඩි රසාව සමර එකක් ඉදිරි කිව්වොත් ඉතින් ඔයාලට තව මොන හරි දේවල් මේ ගැන දැනගන්න ඕන තමයි ප්‍රශ්න තියෙනවා ඔයාලට පල්ලේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මගේ CV එක මම මේ කොහොමද කම්පැනි පහකට ඇප්ලයි කරේ සයි පහේම ෂෝට්ස් මේ කොහොමද මොකද්ද මගේ CV එක මොකද්ද ෆෝමැට් එක ගැන කතා කරන්න දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න මේක ගැන කියලා එතකොට මම ඉගෙන සෙපරේට් වීඩියෝ එකක් හදන්න එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් හරි ගැලපෙන CV එකක් හදාගන්න මගේ එකෙන් ඉගෙන ගන්න ඉතින් මේ වගේ මේ වීඩියෝ වලට බොහොම ස්තුතියි මේ වගේම අලුත් වීඩියෝ අපි ආයෙත් හම්බුමු